ව්‍යාධිය සහ ව්‍යාධි නිෂ්පත්ති ක්‍රමය. එහෙම නැතිනම් මේකට තව නමක් කියනවා පරිණාම පරම්පරාව කියලා. ව්‍යාධියක් කියන්නේ මොකක්ද? තමන්ගේ මනසට ප්‍රතිකූල වේදනාවක් ලබා දෙන යමක් වෙද්ද ඒක ව්‍යාධියක් කියලා මහර්ෂි පතංජලි විසින් දක්වලා තියෙනවා. අපි හිතන්න ඕනේ කොහොමද මෙහෙම ව්‍යාධියක් අඳුරගන්නේ? ජායති රුජායති රෝගක් කියලා තදොල්රන මේ සිරුරට වේදනාත්මක කියන්නේ සුඛ වේදනා තියෙනවා, දුක්ඛ වේදනා, දුක්ඛ වේදනාත්මක යමක් දැනෙනවනම් දුකක් දැනෙනවනම් සිරුරට ඒක අපි හඳුර ගන්නවා ව්‍යාධියක් කියලා. මේ ව්‍යාධිය කියන එකට තව සමාන වචන නම් තියෙනවා. ආමය කියලා සමහරව හඳුන්වනවා, විකාරය කියලා, ආතංක කියලා හඳුන්වනවා, ගද ජවර කියලා හඳුන්වනවා, යක්ෂ්ම වගේ. එතකොට ප්‍රകൃති තත්වයෙන් දැන් ඉන්න කෙනෙක්ගේ ප්‍රകൃති විකෘති කියලා එකක් තියෙනවනේ. ශාරීරික ප්‍රകൃති තත්ත්වය විකෘති වෙන යම් කිසි දෙයක් සිද්ධ වෙලා තියෙනවා, ඒක ව්‍යාධියක් විදිහට අපි තමයි හඳුරගන්නේ. ස්වස්ත්‍ය ස්වස්ථභාවයේ මිදුණොත් ඉන්නේ රෝගය නිරෝගී බව මිදුණට පස්සේ අන්න අපි කියනවා ගව්‍යාදිය. එහෙම නැත්නම් විකාරයක්, එහෙම නැත්නම් රෝගයක්, දුක්ඛ ආදී වශයෙන් අපි හඳුනගන්න එක එක නම් භාවිතා කරනවා. එතන මනෝ ප්‍රභාවයට ගන්න ඕනේ. ව්‍යාධියක් කිව්වත් විකාරයක් කිව්වත් මේ සියල්ලෙකම ඇතුළේ අභ්‍යන්තරේ මොකද්ද ගැන්වෙන්නේ කියලා අපි තේරුම් ගත යුතුයි. එතකොට තව දෙයක් තියෙනවා. අපි වාග්බට වචන අනුව හිතුවාම තාදුරටත් පැහැදිලි කළ මදුකෝෂ වගේ වවලදී, මදුකෝෂ නිදාන ටිකාව වගේ දේවලදී දෝෂ දෝෂ සමුර්ජණය නිසා ඇති වූ මේලකයක්. මොකද්ද මේලකය කියන්නේ? ඔනවයි මේ වචන සටහන් කරගත්තත් කමන්නේ. මේලකයක් කියලා කියන්නේ ප්‍රතිඵලය. මේලකය කියන්නේ ප්‍රතිඵලය. මෙන්න මේ මොනවා හරි දෝෂ දූෂණය නිසා අවසානයේ ඇතිවෙච්ච ප්‍රතිඵලය රෝගයක් නමින් හඳුන්වලා තියෙනවා. කවුද? වාග්බට තුමා විසින්. වාග්බට තුමා විසින් මේක මෙහෙමද හඳුන්වලා තියෙනවා. උපතේ ඉඳලා මරණකම විපත දක්වාම සිරුරේ නොයෙක් දෝෂ දූෂ්‍ය එහෙට වෙනවා, මෙහෙට වෙනවා, සමුර්ධ වෙනවා. දෝෂ තමයි දූෂණය වෙන්නේ ඇඟ ඇතුලේ. මොනවාද දෝෂ? වා පිත් සෙම් කියන මේ දෝෂ, මේ අපි පිටක ධාතු වශයෙන් උත් ගන්නවා. මේ හඳුන්වන්නේ දෝෂ කියන தത്വෙදී. මේ දෝෂ තිබුණොත් තමයි, දෝෂ වැඩි වුණොත් අඩු වුණොත් තමයි, තිබුණොත් තමයි කියන්නේ මේක අපිට අයින් කරන්න බෑනේ. මේක හැමදාම ඇඟක ශරීරයක තියෙනවා. මේක මුළු විශ්වෙම තියෙනවා. එතකොට ශරීරය ඇතුළත් මේ සංඝටක තුන තියෙනවා. ශරීරයේ දෝෂ ශාරීරික දෝෂයක්. මේක එතනින් විතරද නෑ, තව දෝෂ කොටසක් අවු වෙනවා. ඒව මානසික දෝෂ. ශාරීරික දෝෂ තියෙනවා, මානසික දෝෂ තියෙනවා. ශාරීරික දෝෂ වාපිත් සෙම් කියන තුන තියෙනවා. මානසික දෝෂ වදස්තමස්තක මානසික දෝෂ වශයෙන් ගන්න පුළුවන් අපිට. වාතපිත කප ප්‍රകൃති தත්වෙන් තියෙන විට අපි ධාතු වශයෙන් හඳුන්වනවා. ඒ හඳුන්වන්නේ ඒක ශරීරය ධාරණය කරගෙන ඉන්නවනේ. ඒ වෙලාව ශරීරය ධාරණය කරගෙන ඉඳලා මේකෙදි ශරීරය නිරෝගීව තියාගන්න මෙයා පැවැත්ම ගෙනෙනවා. හොඳ පැහැදිලිව තියෙන, හොඳ සුමටව තියෙන, අප්‍රෝජනවත් ආකාරයෙන් තියෙන මොනවද? වාත පිත්ත කප, එහෙම නැත්නම් සෙම, වාපිත් සෙම් කියන මේ ටික හොඳින් ශරීරය දරාගෙන ඉන්නකොට, දරාගෙන ඉන්න නිසා අපි කියනවා ධාතු කියලා. ඉතා ගෞරවයෙන් එක හඳුන්වනවා. මේක එහෙම මේ වෙලා දෝෂණයපත් වුණාට පස්සේ තමයි මේක දෝෂ තත්වයටපත් වෙන්නේ. මානසික දෝෂ ගත්තාම හැමදාම දෝෂ වශයෙන් පවතිනවා. මානසික දෝෂ ගත්තාම ඒක දෝෂ වශයෙන් තියෙන්නේ. සත්ව ගුණය කියන එක අඩු වෙනකොට අර දෝෂ වැඩි වෙනවා. සත්ව ගුණය කියලා එකක් තියෙනවනේ. මේ මෙව අපි ඉදිරියට තව කතිකාව කරනවා. මේ සත්ව ගුණය මේව හොයලා බලන්න. මේ වීඩියෝ ක්ලිප් එකක් අහලා ඔබතුමාලට මම දෙන්නේ කුළු ගැන්වීමක් පමණයි මට කරන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවනේ අර කියනවනේ මේ ගුරුවරුන්ට පුළුවන් එක පාදය තමයි දෙන්න පුළුවන් කියලා. ඈ පාදන් සිසු සමේදය දෙවෙනි එක හොයාගන්නවනේ ශිෂ්‍ය සෝත්සාහයෙන්. ඒ නිසා මේ කතිකාවේදී ඔය මනෝගුණ පිළිබඳ ටිකක් තව උනන්දු වෙලා හොයන්න. සත්ත්ව රජස් තමස් කියලා ගුණ තුනක් ගැන සඳහන් කරනවා. ඒක මේ ඔබට මට තියෙනවා. එතකොට මේක රජස් තමස් කියන දෙක ධාතු වෙන්නේ නැහැ කවදාවත්. දැන් අපි අර වාපිත්සෙම් නම් වෙලාවක ධාතු, වෙලාවක දෝෂ බවට පත් වුණානේ. මේ මනෝ මේවා දෙක මොනවාද? රජස් තමස් කියන දෙක කවදාවත් හොඳ වෙන්නේ නැහැ. ඒ රජස් තමස් කියන දෙක
කවදාවත් ඒ දෝෂ විදිහට තියෙන එක දෝෂ විදිහටමයි තියෙන්නේ. ඒක ධාතු බවට පත් වෙලා ගුණයක් අත් කරලා දෙන්නේ නැහැ. ඒකේ වෙන්නේ යාට සත්ත්ව ගුණය කියන එකෙන් අනිත් ඔක්කොම මැඩපවත්වගෙන දෙන සත්ත්ව ගුණය හීන වෙද්දී අනිත් දෝෂේ තත්වයෙන් විරාජමාන වෙනවා. අනිත් දෝෂවල ගුණ පෙන්නවා. ඔන්න ඕක තමයි මානසික දෝෂය කියලා හඳුන්වන්නේ. එසේ නම් සර්ව සුඛ සිද්ධ වේවා. ඊළඟට අපි කතා කරනවා ව්‍යාධි නිෂ්පත්ති ක්‍රමය.